හයි අලුනේ අදත් කොයිටක නිවස් ටිකක් තියෙනවා වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න පුළුවන් තරම් ෂෙයාර් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න සපෝට් කරන්න යම් වීඩියෝ එක ඇතුළ පළවෙනිම බලමු ගොඩක් අය මගෙන් අහලා තිබ්බා අපි යන් සල්ලි අරගෙන ගියොත් පොලිසිය හරහා ටිකට් සල්ලි අරගෙන ගියොත් අපි පොලිසිය බාර වෙලා යන්න පුළුවන්ද කියලා ඔයාලට දැන් දකින්න පුළුවන් මේ කතාව මම දැම්ම නෑ හැබැයි මේතුමා ගොඩාක් අපිට විරුද්ධෙන් තමා කතා කරන්නේ වැඩකාරයෝ අපේ රටට ගෙන්නනවා ගෙන්නනවා ඉවරයක් නැහැ මේ ගොඩාක් දේවල් ඉතින් මේතුමා කතා කරනවා අපිට විරුද්ධවෙන් ඒ වගේම පාර්ලිමේන්තුව ඇතුළ ගොඩාක් අමාත්‍යවරුන් අපිට අපේ පැත්තටත් කතා කරනවා අපිට මොන හරි සහනයක් ලබා දෙන්න ඕනේ කියලාත් කියනවා හරි අපි බලමු පොලිසිය හරහා නැත්තම් මේ අපි හිරේ ගිහිල්ලා සල්ලි අරගෙන ගිය ටිකට් එකට යන්න පුළුවන්ද කියලා ගොඩක් අය අහලා තිබ්බා හැබැයි දැනට ඔයාලා පොලිසිය බාර වුණත් හරි නැත්නම් ඔයාලා සල්ලි තිබිලා ඔයාලා හවු වුණත් ඔයාලට කලින් 25000 ගාණක් මිනිස්සු ඉන්නවා හිරේ ඇතුළ. ඒක හොඳටම මතක තියාගන්න. මොකද ඔයාලා දැනට දැන් පොලිසිය කියනවා තමයි. ඔයාලා ගාව සල්ලි තිබුණොත් නැත්නම් එළියේ ඉඳන් කවුරු හරි ඔයාලට ටිකට් එක දුන්නොත් ඔයාලට රට යන්න පුළුවන්. හැබැයි පොලිසිය ඇතුළ ෆින්ගර් තියලා ඔක්කොම වැඩ කටයුතු ටික කරලා බාර වෙලා ලෑස්ති වෙලා ඉන්න ආයෙට. හැබැයි දැනට ඔයාලා හවු වුණොත් ඊට පස්සේ පොලිසිය බාර වෙලා පොලිසියට ඇතුල් වෙලා එහෙ ගිහිල්ලා හිරේ තියලා ඊට පස්සේ ෆින්ගර් තියලා දවසක් දෙනකොට කොහොමවත් මාස දෙකක් තුනක් යනවා. ඒ හින්දා දෙනට කවුරුවත් හදිසි වෙන්න එපා. රජයෙන් දවසක් ඒගොල්ලන් දෙනුවත් කරනකම් ඔයාලට වැඩක් තිබ්බුත් කරගෙන ඉන්න පුළුවන් තරම් දැනට කාටවත් සල්ලි දීලා හෝ එහෙම නැත්නම් පොලිසියට බාර වෙලා හෝ යන්න උත්සාහ කරන්න එපා. ඒ වගේම එළි අකාම ගහලා ගොඩක් අය වැඩ කරනවා. හැබැයි ඔයාල සාමාන්‍යයෙන් ගේ ඇතුළ වැඩ කරනවා නම් කමක් නැහැ. හැබැයි ගොඩක් ආයේ වැඩ කරනවා ප්‍රයිවට් නර්සින් කරනවා ප්‍රයිවට් රසාව කරනවා. දැන් පොලිසියෙන් ට්‍රැප් එකක් කියන්නේ දැලක් දාලා තිනවා මෙයාලව හව් කරන්න මෙයාලව අල්ලන්නේ කොහොමද කියලා. ඕම් බලන්න දැනට දැන් අද මේ මීඩියා එකේ මේ කොයි රටේ ඉන්නේ සෝෂල් මීඩියා ඒ වගේම නිවුස් ඒ වගේම ටීවී ඒ කට්ටියත් ගොඩක් දඟලනවා කොහොමhari මොනhari එයාලගේ කන්ටන්ට් එක හදාගන්න. බලන්න දැනට දැන් මේ ප්‍රයිවට් හෝටල් එකක්. මොකද කවුරු වුණත් එක්කන් එන්න පුළුවන්ලු. අකාම ඕන්නේ නැලු මොනවත් ඕන්නේ නැලු. කසල් සාධික ඕන්නේ නැලු. හැබැයි ඇවිල්ලා ඔයාලට දවසක් ඕන නම් දවසක් දවස් දෙකක් ඕන නම් දවස් දෙකක් සතියක් ඕන නම් සතියක් ඉඳලා යන්න පුළුවන් කියලා කියනවා. පොඩ්ඩක් ඉන්න මං අකාම එක අරන් එන්නම් කියලා මෙයා ඉක්මන්ට පෑන්ලා ගිහින් ඔන්න මයික් එක අරන් ගිහිල්ලා දැන් කියන්න ඔයාලා කියපු කතාව කියලා කියනකොට ඔන්න අර කට්ටිය පැනලා දුවනවා. එතකොට මොකද්ද වෙන්නේ මේ වගේ දේවල් මේගොල්ලන් අල්ලන්න තමයි ගොඩාක් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම දැනට ගොඩාක් අර ප්‍රයිවට් මේ වැඩට දාන්න ආයේ ඒ වගේම ගෙවල් සුද්ධ කරන්න එම ප්‍රයිවට් කරන්න ආයේ නර්සින් කරන්න ආයේ ඒ වගේ ආයේ සියලු දෙනාම දැන් මේ බොරුවට මේගොල්ලන්ම කෝල් එකක් දාලා අහනවා වැඩ තිනවා එන්න පුළුවන්ද නැත්නම් අපි එන්න ඕනද ඔන්න ගියා ඊට පස්සේ ඔයාලා මේ අකාම බලනවා සමහර වෙලාවට ඔයාලගේ කාදිම් අක්කාම වල ඔයාලා සාමාන්‍ය හවුස් මේඩ් කෙනෙක් විදියට ඇවිල්ලා දැන් මේ හවුස් නර්සින් කරන්න නැත්නම් මේ හවුස් ක්ලීනින් කරන්න මොන හරි වෙන වැඩකට ප්‍රයිවට් කරුවොත් අනිවාර්යෙන් ඔයාලා ෆින්ගර් තියලා රට යවනවා අක්කාම තිබුණත් වැඩක් නෑ මොකද කොච්චර මොනව කරත් අන්තිමට ඔයාලා කොච්චර වීදම් කරලා ඔයාලා මේ රටේ ඇතුළ ආවත් අන්තිමට ෆින්ගර් තියලා රට යන්න වෙනවා අක්කාම තිබිලත් ඒ හින්දා ගොඩාක් අවධානයෙන් ගොඩාක් පරිස්සමෙන් ඒ වගේම අදත් මේ බංගාලි රටේ බංග්ලාදේශ එක්කෙනෙක්ව අල්ලලා තිනවා මොකද එයා ක්ලීනින් වැඩ කරන්න එක්කන රිසෙප්ෂන් එක ඇතුළ ගිහිල්ලා රිසෙප්ෂන් පුරවලා ඒ රිසෙප්ෂන් වැඩ කටයුතු ටික එයා කරනවා ඒක මේ රටේ කොයිටි කෙනෙක් ෆොටෝ එකක් කරලා මිනිස්ට්‍රි ඔෆ් ඉන්ටීරියර් එකට එවලා තිනවා මේ වගේ දේවල් ගොඩක් සිද්ධ වෙනවා මොකද අපි මොන හරි අපිට අදාළ නැති වැඩක් කරද්දී අපි හවු වුණොත් අනිවාර්යෙන් මේගොල්ලන් කෙලින්ම මිනිස්ට්‍රි ඔෆ් ඉන්ටීරියර් එකට ෆොටෝ එකක් ගාලා යවනවා එහෙනම් ගොඩාක් පරිස්සමයි ඒ වගේම පිට රටේ ඉඳන් අපි සාමාන්‍යයෙන් ගොඩක් අය දැන් එළිය අකාම ගාලා ඉන්න ආයතන තමයි මේක ගොඩක් ගැටලුව මොකද ගෙවල් වල වැඩ කරන්න ආයෙ කෙලින්ම එනවා ගෙදරටම ගෙදර වාහනෙන් තමයි ඔයාලා පටවන් යන්නේ ඒ වුණාට එළිය වැඩ කරන්න ආයෙ ඒ වගේ මේ ප්‍රයිවට් වැඩ කරන්න ආයේ ඒගොල්ලන් මොකද කරන්නේ සාමාන්‍යයෙන් යාළුවෙක් කතා කරලා හරි නැත්නම් මේ කවුරු හරි එක්කෙනෙක්ව අඬ ගහලා යනවා එහෙම නැත්නම් ප්‍රයිවට් ටැක්සි වල යනවා හැබැයි ඔයාලට දකින්න පුළුවන් මෙන්න මේ වගේ ටැක්සි එයාර්පෝට් ටැක්සි මේ වගේම මේ ප්‍රයිවට් ටැක්සි මෙන්න මේ වගේම
ආය කරපු ටැක්සි. මේවා වලින් විතරයි ඔයාලට ගමන් කරන්න පුළුවන් එයාපෝට් එකේ ඉඳන්. වෙන කාත් එක්ක හරි එවිල්ලා එනකොට පොලිසියෙන් අහු වුණොත් අනිවාර්යෙන් එයාටත් රට යන්න සිද්ධ වෙනවා. ඔයාටත් රට යන්න සිද්ධ වෙනවා. ඒ වගේම මේ සිටි බස් ගමන් කරන්න ආය කවුරුහරි ඉන්නව නම් ඔයාලා අනිවාර්යෙන් මතක තියාගන්න ওই ටිකට් එක ඔයාලා විසික් කරන්න එපා. ඒ ටිකට් එක හරහා දැන් මේ ග්‍රෑම් 40ක් රත්තරන් ලැබෙනවා කියලා ඒගොල්ලන් මේ ඇඩ් එකක් දාලා තිනවා. ඒ වගේම මේ මේ මාසේ ඉඳන් ජනවාරි වෙනකන් මේ ඔෆර් එක තියෙනවා. මේක ඕගොල්ලන් කෙලි මේකේ තියෙන ස්කෑනර් මේ බාර්කෝඩ් එකක් තියෙනවා. ඒක ස්කෑන් කරලා ඔයාලට ඒක අතුල් කරගන්නත් පුළුවන් ඔයාලගේ ටිකට් එක. එහෙමත් නැත්නම් ඕ මේ ප්ලේ ස්ටෝර් එකේ ඇප්ලිකේෂන් එක තියෙනවා. ඒකේ හරහා ඔයාලට ඒක ඇඩ් කරගන්නත් පුළුවන්. එහෙම ඔයාලා ඇඩ් කරලා ඒ ටිකට් එක අනිවාර්යෙන් පරිස්සමෙන් තියාගන්න ඔයාලටත් දිනා ගන්න පුළුවන් chance එකක් ලැබෙනවා. ඒ වගේම කුවේට් පුළුවන් තරම් මේගොල්ලන් දැන් වැඩි කරගෙන යනවා. මේගොල්ලන්ගේ වගා කිරීම මොකද කුවේට් රට ඇතුළ එළවලු සියලු දේම හරියට හැදෙනවා කියලා ඒවට මිල තමයි ප්‍රශ්න කියලා කියලා තිබ්බා ඒ සංගමෙන්. හැබැයි සියලු දේම දැනට තියෙනවා කියලා කියලා තියෙනවා. ඒ වගේම පුළුවන් තරම් පරිස්සමෙන් ඉන්න, සල්ලි කාටවත් දීලා නාස්ති කරගන්න එපා. ඔයාලගේ සල්ලි තියාගෙන පරිස්සමෙන් ඉන්න. දෙනට ගිහිල්ලා හවුනත් තේරුමක් නැහැ මාස දෙකක් තුනක් ඉන්න වෙනවා. එයි මොකද ඔයාලට ඉස්සරලා මිනිස්සු රට යන්න බලාපොරොත්තු වෙලා හිරේ ඇතුළේ ඉන්නවා. ඒ හින්දා ඔයාලා සල්ලි ටික තියාගෙන ඉන්න දවසක් රජයෙන් දෙනුවත් කරනකම් එදා අනිවාර්යෙන් මම දෙනුවත් කරනවා. ඒ වගේම සියලු නිවුස්ම මම මේ රජේ නිවුස් පේජ් හරහා තමයි ගියන්නේ. කිසි දෙයකට බය වෙන්න එපා. මං කිසි වැරද්දක් බොරුවක් දාන්න නැහැ. සියලු දේම ඔයාලා වෙනුවෙන් තමයි මේ දේ කරගෙන යන්නේ. එහෙම මොන හරි chance එකක් තිබුණොත් අනිවාර්යෙන් ඕගොල්ලන්ට දෙනුවත් කරනවා. පුළුවන් තරම් මේක දන්න තිය අයට ෂෙයාර් කරන්න, වීඩියෝ එක ලයික් කරන්න, subscribe කරන්න, bell button එක all select කරලා තියාගන්න. එතකොට තමයි මං දාන සියලු වීඩියෝම ඔයාලට notification වලින් ලැබෙනවා. එහෙනම් ගිහිල්ලා එන්නම්. බොහොම ස්තුතියි. තව වීඩියෝකින් හම්බෙමු.